සෝ ආයිබුවන් දරෝනේ අපි කලින් පාඩමෙනුත් කතා කරා ග්‍රම කොටස්කිහිපයක් පිළිබඳව වාලට සරලව වචනයක් කොටස්සල්ට කරලා තේරුම් ගන්න හැටි මම කියල දුන්නා ඒ වගේම ටිකක් දිග ව්‍යාකරණයක් හරි ඒත් කොටස්සලට කරලව යාල දන්න වචනවලින් කොහොම තේරුම් ගන්න කියන ගැනමම කියල දුන්න. හරි දැන් වාලට මමමේ කියන්න යනොටස් ටික වල්ඩ වාක්‍ය නිර්මාණයේ දී කත්‍රු ඒ වගේම කර්මය සහ සරල වා්‍ය වලදී හරි සරල වාක්‍ය වලදී නාම්කදයක් ඉස්මතුකර දක්වනා ආකාරය පිළිබඳව තමයි අපි මේ කොටස් වලින් කතා කරන්න යන්නේ හරි බලන්න මෙතන තියෙනන් නන් කියන කොටස් දෙක හරි අපේ වා සබ ඒ කියන්නේ මම ඉස්සල්ලම කියලෙන වාට වාක්‍යයක තියෙන ස්ට්‍රක්්චර එක හරි වාකයක තියෙන සැලැස්ම වාක්‍යයක් නිර්මාණය වෙන සැලස්ම කොහොමද කියන එක ඉස්සල්ල මයාලට මෙතන තියෙනවා සබ්ජෙක්ට් කියන එක ඒ කියන්නේ අපි සිංහල භාෂාවෙන් වාක්‍යයක් නිර්මාණය වෙනකොට මම කියලා ගත්තොත් හරි ඊළඟටබ object් රි ගෙදර කියල එක ගත්තොත් අපි හරි වර්බ් කියන එක යනවා කියලා ගත්තොත් හරි ඔය ආකාරයටම තමයි කොරයානු භාෂාවෙන් වාක්‍ය නිර්මාණය වෙන්නේ හරි එතකොට මේ වගේ අවස්ථාවල වාලට මම කල්නුත් කිව් එක පාරක විඩියෝ එකකින් මොං කිවවා හැෙන්නේ මෙේදී මේ සබ්ජක් එක එහෙමනැත්තා ඔබ්ජෙක් එක කියන දෙක සමහර අවස්ථාවල ඉස්මතු කරලා පෙන්නන්න සිද්ධ වෙන වෙලාවල් තියනු හරි තෙරු අනේද එතකොට දැ ලංකාවෙන අපි සිංහල භාෂාවෙති අපි කියනවා උක්ත කරලා දක්වොනොවා කියලා. හැබැයි කොරයානු භාෂාවවිදිී උක්තක කරලා දක්වනවා කියනකට ම වැඩි කැමැක්තක් නෑ හේතුව උක්ත කරන වනං අපිට ඒ උක්තකිරීම හා සම්බන්ධව වාක්්‍ය රටාව වර්බ් එක තියෙන්න්න ඕනෙ වෙනස් වෙන්න ඕනේ. රි හැබැයි කොරයානු භාෂා වෙදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. කොරයාානු භාෂා වෙදි අපි කියන වාක්‍ය අනුව අපි හයිලයිට් කරන්න මොකක්ද කියන එක විතරයි ඉස්මතු කල්ලා පෙන්නන්නේ. දැන් මෙතන මමයාට මේ සරලවාක්‍ය ගත්තොත්. හරි? මම ගෙදර යනවා කියලා තියෙන එක අපි සාමාන්‍යෙන් සරලවාකයක් දෙරගත්තොත් මෙදන පොඩි සිද්ධත්තියෙන්. හැබැයි වාල හොඳට හිතුවොත් මේක ගැන ගෙදර යන්නේ කවුද කියන එක ල මෙතන හයිලයිට් කරලා දක්වනවනං වාලට මම කියන අදහස කියවෙනවා කොරියනු භාෂාවෙන් චෝ කියලා හරි එතකොට මෙන්න මේ චෝ කියන යාලට හයිලයිට් කරලා දක්වන්ඩ වෙන පොඩ්ඩක් හරි මේ හල්කිරීමක් නැතිනි සාවාල දන්න හල්කිරීම නත්තන් කහොමක් දාන්නේ නන් කියන රි එතකොට නන් කියන එක දාලා චොනන් කියලා මම කියන එක පොඩ්ඩක් ඉස්මතු කරලා මෙට නිදක් කොනො. හරි මම ගෙදර කියන එක අපිනවා දැන් ගෙදර යනව කියලා සිංහල භාෂාවෙන් කියවුණාට ගෙදරටර් කිය යම්කිසි පිහිටීමකට එමනැත්තයි යම් කිසි තැනකට කියල අපිට කියවෙන ගොඩවාල දන්නවා චිප් කියන ගෙදර කියන වචනට හරි ගෙදර එහෙම නැත්තන් ගෙදරටර් කියලා කියවෙන අවස්ථාවලදී ඒ කියන ව්‍යාකරණය එකතු වෙලා චිබේ කියලා කියවෙනවා එතකොට චොනෙන් මම චිබේ ගෙදරට යනවා කියීන එක කොහොමත් කියවෙන්නේ කයෝ කියනෙකින්. රි කයෝ කියනකින්. එතකොට මම ගෙදර යනවා කියලා සිංහල භාෂාවෙන්කිව්වට මම කියන එක මෙතන පොඩ්ඩක් හයිලයිට් කරලලාති නෝ කෞුද ගෙදර යන්න කිය ිබේ ගෙදරට ගෙදර කිය ගෙදරට කියන තැන හරියට අපිට බිමමු කරණ දානතිනවා ඒ කියන එක ඊළකට කයෝ කියන ව්‍යාකරණය හරි වර්තමාන කාල වාචික කමෙන් මේක අපි දක්වලතිෙනවා චොනෙන් චිවේ කයෝ කියන ව්‍යාකරණින් දැංවාලට පැහැදිලි මෙතන කොහොමද කත්්‍රු වාකේ කත්‍රු ඉස්මතු කරලා පෙන්න්නන්න කිය. සිංහල භාෂාවෙන්න්න අපි කියන උක්ත කරලා පෙන්න්නවා කියලා. හැබැයි කොරයානු භාෂාවෙන් මම කියන්නේ හයිලයිට් කරලා පෙන්න්නන්නේ කොහොම දෙ කියලා හරි ඉස්මතු කරලා පෙන්න්නන්නේ කොහොමද කියලා රි හේතුව තමයි දැන් අපේ කොරයානුභාෂාවේට අමතරව සිංහල භාෂාවදි කතාගන්නකොට සමහරවස්ථාවල අපි මේ එකයි උක්ත කරන්නේ හැබැයි කොරියානු භාෂාවද සමහරවස්ථාවල මේ දෙකම උක්ත වෙන ඒක යන්නේ දෙකම හයිලයිට් කර ලාති නො හරි කවුදයන්නේ මම කොහට දෙයන්නේ ගෙදර හරි කියන එකත් ඊළඟට උක්ත වෙලා එන වෙලාවලතිී නවා හරි තයෙන අනේද එතකොට සිංහල භාෂාවේ ව්‍යාකරණ හා සර්ව සම්පූර්ණෙන් සමාන නෑ දැම් මම කියලා ගෙදර යමි කියලන සාමාන්‍ය සිංහල භාෂාවෙන් එන්නේ හැබැයි මෙතන දිමේ කයෝ කියන එක මෙතන තියන කතෘු වෙනස් වුනාට මේ ක්‍රියාපදට බලපාන්න නෑ. හරි මෙතන ක්‍රියාපදේ ඕනම කෙනෙක් මෙතැන දැම්මොත් එන්නේ වර්තමාන කාලවාාජික ක්‍රමෙන් නම් කයෝ කියනකම තමයි. හරි ඒක නිසා සරලවේ ගැනි හිතන්න ගොඩක් ගැමරුවට හිතට පාමේක ලොකුවි්‍යාකරණයක් නෙමේ හරි ලොකුවි්‍යාකරණයක් නෙමෙයි ලොකු ව්‍යාකරණයක් තමයි එහෙම කියන්නේ හේතුමකදද. හරි ඔයාලගෙ මේ මට්ටමේදී හරි යාලග මේ බිගිනලෙවල්ලගේදී මම මේක කියන්න සරලව හරි ගොඩක් ලොකෝට හිතන්ඩ එපා හරි නන් කිය න්නන් කියන එක දාන්නේ වාක්‍යක කත්‍රෝ ඉස්මතු කර දැක්කීම සඳහා කියන එක මතක තියාගත්තන ඇති ඊළඟට උන් කියනක දාන්නේ. හල්කිරීමක් කච්‍රෝගේ වචනය හල්කිරීමක් අවස්ථාවල න් කියනක දානවා හල් කිරීමක් නැති අවස්ථාවල නන් කියනක දානව කියන එක දැනට මතක තිබ්බාම හොඳටම ප්‍රමාණවර්ත්. හරි එහම නැතුව අපේ මේක ගැඹුරෙන් කතා කරන්න ගියොත් යාලට මේ ව්‍යාකරණය ගොඩක් ගැඹුරට යන ව්‍යාකරණයක් හරි නන් කියනක සමහර අවස්ථාවල ේදනො සමානවස්ථාවලේ දෙන්නෑ හරි සීදන විශේෂිත අවස්ථාාවති නෝ හරි ඒ වගේ අවස්ථා පිළිබඳ අපි මේකෙ සාකච්ඡා කරන්න හිතන්නේ නෑ ඉදියේද අපිේ ඒ ගැන සාකච්ඡා කරමු දැනටවාල සරල වාකයක් නිර්මාණය කර ගත්දි මෙන්න මේ කත්ෘු ඉස්මතු කර දැක්කීම සඳහා එම නැත්තන් අපි සිංහල භාෂාවෙන් කියන උක්ත කර දැක්කීම සඳහා මේ ඇන් සහනන් කියන ව්‍යාකරන්න දෙක භාවිතා කර නොකිලා මතක තියාගත්තාම හොඳටම ක්‍රමාණවත්. හරි ඊළඟට ංවාලක යනම් එන්න මේ ඊගා කියන එක හරි හරි දැම් බලන්න මේ ඊගා කියන කොටස අපි භාවිතා කරන්නේ හරි සරල වහක්්‍ය සඳහා හරි මෙහෙම දැන් හිතන්නකු අපි කියනවා පුට්ටුවක් රි පුටුවක් තියෙනවා රි පුටුවක් තියෙනවා ඔන්න වගේ පොඩි සරලවාකයක් අපි ගන්නු හරි පුටුවට අපි කියනවා එයිජ කියලා රි යිජා තියෙනව කියන්නු වාල දන්නවදැන් ඉස් සොයෝ කියන එක වර්තමාන කාල වාචික ක්‍රමයෙන් කියවෙනවා ඉස් සොයෝ දැම් බලන්න එයිජ කියන එක දැන් තියෙන්නමොකක්ද පුටුවක් කියන පුටුවක් කියන ඉස්මතු කල්ල පෙන්නන් අපි දානෝමකද්ද තියෙන්නේ පුටුවක් කියනගෙස් මතු කල්ල පෙන්නට ප්‍රෙදානවා මෙන්න මේ ගා කියන ප්‍රත්්‍යය හරි ඒයි ජගා ඉස්සොයෝ රි පුටුවක් තියනවා හරි මෙම හිතන්න මෙම හිතන් සරම් සාරම් මම ගන්න වෙන ව්‍යාකරන කොටසක් හරි මිනිසුන් ගොඩයි හරි කොහොමද අපි කියන්නේ හරි අපි මෙතන්ට ගන්නවා මනායෝ කියලා මිනිසුන් වැඩී මිනිසුන් ගොඩයි කියන එක දැන් කවුද වැඩ කවුද ගොඩහරි කියලා අපි හයිලයිට් කරන්න අපි ගන්නවා මෙ මෙතන හකිරක් තියෙන නිසා දැන් හල්කිරීමක් නැති නිසා මෙතන ගත්තේ ගා කියන එක හරි මෙතන අපි ගන්නවා ඊ කියන ප්‍රත්්‍යය දැම්බලන්න හල්කිීමත් තියෙන නිසා ඒ කියනෙ ගත්ත දැම් එක කියවෙන කොමද සරමී මනායෝ හරි පිරිස වැඩී හරි පිරිස ගොඩයි මිනිසුන් ගොඩයි කියන අර්ථය මෙතන නෝ ජැතයුන්න අනේද සරලවාක්‍යරි මෙතනද අපි ගන්නේ මෙතන තියන්නේ ගොඩක් කලාවට කොටස් දෙකයි ෆර්බ් එකත් එක්ක මෙතන එකතුවෙලා තියෙනවා නාම පදයක් හරි නාමපදේ සහ ක්‍රියාපදේ අපිට මෙතන ඇවිල්ල තියෙනවා එතකොට මේ වගේ අවස්ථාවල සරලවාක්‍යවලදී අපි පැහැදිලිව කත්‍රු කර්මය සහ මේ ක්‍රියාව කියන කොටස් සඳරගන්න බැරි අවස්ථාවල අපි ඒ අදාළ කියවෙන කරුණ අපි ඉස්මතු කරලා දක්වීමට අවශ්‍ය කරුණ ඉස්මතු කර දැක්වීම සඳහ අපි භාවිතා කරවා මේ ඊගා කියන ප්‍රත්‍යන් දෙක හරණේද මම හිතන ඔයාලට මේක පැහැදිලි ඇති කියලා මෙතන මිනිසුන් මිනිසුන් ගොඩයි හරි ගොඩයි කියලා කියන්න අපි මේක භාවිතා කරන ඔහරි එයි ජගා ඉස්යෝ එයිජ කියන්නේ පුටුව මොකද තියෙන්නේ පුටුවක් කියලා කියන්න අපි ගන්නවා. ඒයි ජගා කියලා මනායෝ ගොඩයි මොනවද ගොඩ මිනිසුන් කියන හයිලයිට් කරලා පෙන්න්නන්නට අපි ගන්නවා. ඒ කිය එක තකොට මිනිසුන් ගොඩයි කියන්නේ සරාමී මනායෝ කියලා අපි ගන්නවා. හරි තෙවු අනේද. ඔන්න ඔය විදිහයට තමයි මේ ඊගා කියන සරල ව්‍යාකරන දෙක යාලට මේ මට්ටමේදී පැහැදිී කරලමම දක්වන්නේ මතකතියාගන්න මේ ව්‍යාකරණෙත් ගොඩක් සරල ව්‍යාකරණයක් කියලා හරි අපි යං ඊළඟ ග්‍රම එකට මෙතනදී වට මම ඉස්සල් අර වාක්‍ය නිර්මාණය වෙන රටාග හරි නැවත ම තක් කලෙ න්නම් මෙතනදී සබ්ජෙක්ට් ක්‍රු එළඟට මෙතන තියෙන ඔබෙක්ට එක හරි අපි කියන කර්මය හරි මෙතන අපි ක්‍රියාවට භාජනය වෙනදය ඊළඟට මෙතන තියෙනවා වර්බ් කියන ක්‍රියාව එතකොට මේ කොටසෙදී මමවාලට කියන්න මේ එල් සහ රල් කියන කොටස් දෙක භාවිතා වෙන විදි ගැන වාඩ දනටමත් අවබෝධයක් තියෙනවා හරි කොමද භාවිතා වෙන්නේ එල් කියලායින එක වාල් භාවිතා වෙන්නේ කි සහිත පදවලට තයි නාව පදවලට තමයි ල් කියන එක දාන්නේ හල්කිරීමක් රහිත අවසානයට හල්කිරීමක් රහිත පදවලට තමයි රල් කියන එක දාන්නේ හැබැයි ඉස්සල්ල කොට සිංග්වාලට න්නන් කියන කොටසෙන් කතා කරා මෙන්න මේ සබ්ජෙක්ට් එකට තයි ඔන්නන් කියන කොටසා දැන් මේ ල්රල් කියන කොටසෙන්න්නවාලට මේ ඔබ්ෙක්ට එකට ඒ කියන්නේ කර්මය ඉස්මතු කර දැක්කීම සඳහා තමයි මේ එල්රල් කියන එක භාවිතාව වෙන්නේ හරි එතකොට මං මෙතන පොඩි උදාහරණයක් ගන්නම් මේක බලන්න අපි උසාන් කියලගේනවා උසාන් කියලගේනවා කොඩට හරි කොඩය රි මෙතන මං ගන්නම් ක්‍රියාපදයක් කාජීගෝ කජිගෝ කදා හරි කජිගො කදා කජිගෝ කදා කියළගැනෙ රැගෙන යානවා කියන අදහස හරි එතකොට මේ කජිගු කදා කියන කොටස එන්නේ මේ වර්බ් එක තියෙන කොටසට ඒගයන්නේ ක්‍රියාපදයට ග්‍රමයක් ව්‍යාරණයක් එක තුවෙලා මෙත ැවිල්ලා තියෙන්නේ වාල අවධානයමු කරන්නන මෙන්න මේ කර්මය කියන කොටසට මොකක් දරයි යන්නේ කුඩයක් කියන එක අපි මෙතන ඔක්ත කරල දක්වන්න අපි දානවා මෙතන අල්නයන්න තිය නිසා. උසානල් කියලා හරි එල් දානවා මෙතන මේ හයිලයිට් කරලා දක්වන්න මොකක් දරගෙන යන්නේ කුඩයක් කියනක පෙන්නට දැන් මෙතන යාලට පුළුවන් කලින් වගේම සබ්ජෙක්ට් එකක් මම මෙතැට ගන්න හරි චෝකයන එකම මම චොනන් හරි ඔන්න බලන්න දැන් සිංහල භාෂාවට වඩා වෙනස් සෙන අවස්ථාවක්. ඒකයි ම ඔයාලට කිව්වේ මේ පද සඳහා අපි කියන ඉස්මතු කර දැක්කීම සඳහා කියෙන මම කිවේ එකයි. හරි කර්මය ඉස්මතු කර දැක්කීම සඳහා කිව්වේ එකයි සිංහල භාෂාවේ කර්මය සර් කර්මය සහ කත්‍රු කියන කොටස් දෙකම එකවර උක්ත වෙන අවස්ථාව අපිට හම්වෙන්න නෑ. හරි. හැබැයි කොරයානු භාෂාවදී කට්ටු සහ කර්මය දෙකම උක්තවෙලා හරි දෙකම උක්ත වෙන වී නට වඩාම මේ එකක අර හයිලයි් කරනවා කියෙලැකිවේ ඉස්මතු කරනවා දක්ටනනාග ලැකිවේ. ඒ විදිහට යෙදෙන අවස්ථා තියෙනවා. එතකොට මෙතන ගත්තොත්. චොනෙන් මමහරි එතකොට මෙතන හයිලයිඩ් කල දිනවා කුඩේ අර මොකක්ද අරගනයන්නේ කුඩේ අරගෙන යන්නේ කවුද කියන එකත්ත ඉස්මතු කරලා තියනවා. හිළඟට අරංයන්නෙකු මක්ද කියන එක උසාන් කිය කුඩය කියන ඉස්මතු කරලා මෙතන දක්වල තියනවා. හරි එතකොට මමඩ හරි කුඩය කියන එක අපි කියනවා උසාන් කියලා ඇල් කියනෙක දා බ උසානල්ඩ මෙතන කජිකු කියලා කියන්නේ රැගෙන කදා කියලක යන්නේ යනවා කියන මූලික ක්‍රියාපදේ මෙතන තියන්නේ මෙතනොයාලට පුළුවන් කයෝ කියලා දාගන්න. හරි මෙතන මම මූලික ක්‍රියාපදේ තියෙන් නිසා මෙතන මයින්කර ලි ඉන්නම්. හරි කයෝ කියලා වර්තමාන කාල වාචික ක්‍රියාපදේ. ඔන්න බාන දැන් සම්පූර්ණ වාකය ගත්දම මෙතන යනවා කියන අර්ථය දෙනවා. මම කුඩය රැගෙන යනවා කියලා කියන්න පුළුවන් චොනෙන් චොනෙන් උසාන් කජිගෝකයෝ හරි මම කුඩේ රැගෙන යනවා කියලා කියන්න පුළො. කයෝ කියෙන ගතීත කාලට දැමුත් කස්වයෝ කියන කියනවා එතකොට වාල්ට කියන්න පුළුවන් චෝොනෙන් උසානල් කජිගෝකස්සයෝ මම කුඩය රැගෙන ගියා කියලා තයව අනේද ඔන්න ඔොේ විදිහයි යාලට මෙන්න මේ වාක්‍ය නිර්මාණය වෙද්දි. රි සරලවම මේ කිව්වේ මේන්නන්ල් ඊගා කියන ප්‍රත්‍යයන් නිපාතපදයන් කොහොමද යෙදෙන්න්න කියන එක ගැන ඔයාලා මූලික මට්ටමේදී දැනගෙන ඉන්ඩෝනේ ප්‍රශ්නකට යාලට මේක පුරවන්ඩාාවොත් බැරි වෙලා හරි මේ යොදන ක්‍රමේ මොකද්ද කියන එක දැනගෙන ඉන්දෝනේ හරි යොදන ක්‍රමය කියලා කිවේ ීන යොදන්න හල් ීමක් තියෙන වෙලාවට රල්කනක යොදන්නේ හල්ීමක් නැති වෙලාවට කියන එක දැනගෙනින්න්න ඕනේ එතකොට මෙතන කත්රූගේ බලන්ඩ නන්කීනක යොද ලතිීන හල්කිරීමක් නැතිලාවට හල්කිරීමක් තියන වෙලාවට න් කියනක යොදන්න පුළුවන් කියන එකත් දැනගෙනන් ඕනිේ තිය අනෙල් හරි එතකොට උසානල් කජිගොක් අයෝ කියලා කියන්නේ මම කුඩය රැගෙන යනව කියන අදහස හරි මම හිතනවාලට මේ විදිහට වාක්ක්‍ය කීපයක් නිර්මාණය කරන්න පුළුවන්වෙයි කියලා. හැරි සරල වාක්ක්‍ය කීපයක් නිර්මාණය කරන්න පුළුවන්වෙයි කියලා ඒවගේම දැන්වාලට පුළුවන් කච්චුකාරක කර්මකාරක වාක්්‍ය කියන උන්න ඔය කොටස් දෙගෙන්ම වාක්‍ය නිර්මාණය කරන්න ඒ වගේම වාල්ට පුළුවන් දැන් වාක්‍යයක් දැක්කොත් කොරියෙන් වාකයක් දැක්කොත්, කොරයානු භාෂ වාක්‍යයක් දැක්කොත් මේ වාක්‍ය මොන කාල් ප්‍රවේදයට දයිති වෙන්නේ වාච්චික වාක්‍යත්ද ලිකිත වාක්‍යත්ද එහෙම නැත්තං මේ වාක්‍ය ඇතුළේ මොනවගේ දේවල් දිස්මතු කරලා පෙන්නු ලතියනෙ කියන එකත් වාට අවබෝධය දැන් තියෙනෝ. අපින් ඊළඟ කොටසට හරි මෙතනදීවාල්ට පේනවා මෙතනිඳල තිීන්න ටිකක් සම්බන්ධී කාරග පද. ඒකන්න අපි යම් ක්‍රියාවක් එහමනත් යම් දෙයක් අපි කියනකොට. හරි ඒ කියන දේ පිළිබඳව යම්කිසි ඩටෙල්ල එක ඒේ කියන්නේ අපි සවිස්තරාත්මක අදහසක් දැක්කීම සඳහ තමයි මේ මේ සුළු පද භාවිතා කරන්නේ කියැන්නේ සම්බන්ධකාරක පද භාවිතා කරන්නේ හරි මෙතනුවාලට පේනවා ඒ කියන එක තියනෝ මේ ඒ කියන ව්‍යාකරණය අපි ගත්තොත් විවිධවස්ථාවල විවිධ අර්ථතියන ව්‍යාකරණයක් තමයි මේ ඒ කියලා කියන්නේ ඒ වගේම ඒ සොකීණක ගත්තත් සමහරවස්ථාවල අර්ථය වෙනස් වෙන අදහසත් තමයි ඒ සෝ එකේ තියෙන්නේ හැබැයි මේ ව්‍යාකරණ කුඩ වනාට වාලට ලොකු ප්‍රයෝජනයක් තියනව යම් දෙයක් ගැන හරි අදහසක් කෙනෙකුට දෙද්ද රි ඒ වගේම යාලට පුළුවන් මේ කොටස දැනගෙන ඉඳලා හරියට කෙනෙක්ට යම්කිසි ස්ථානයක් පිළිබඳව හරි තොරතුරත් දක්වන්න හරි උදාහරණයක් ලෙස මම ගත්තොත් මේක මේ ඒ කියන එක අරගෙන ම ඉස්සල්ලම දක්වන්නම් කොහොමද මේක එන්න කියලා. හරි මේක ස්ථානයක් එක්ක යාලට මෙතන තියෙන ව්‍යාකරණ දෙක මමම පලවිනියටම ස්ථානයක් සමඟ හරි ස්ථානයට අපි කියනවා චංසෝ කියලා. හරි චංසෝ කියල කියන ස්ථානයකුත් එක්ක ඒ යෙදෙන විදිහ සහ ඒ සොය දෙෙන විදි මම කියන්න. හරි. ලන්න මම ස්ථායක් ගන්නවා මේ විදිහයට චිබ් චිප් කියන එක අපි ගන්නවා ගෙදර කියන්න චිප් කියලා කියන්න ගෙදර හරි ඊළඟට අපි ගන්නෝ මෙන්න මේ වචන්නේ බලන්න කොවොන් හරි කොංවොන් කියන එක කොංවොන් කියල කියනවා අපේ උද්‍යානයට එමනැත්තං පාක්කට අපි කියනවා කොන්වොන් කියලා අපි බලමු ඒ කියන ව්‍යාකරණය කොහොමද මේ චිප් කියනකට එන්නේ හරි චිප් කියනකට ඒ කියනක දාපුහම අපිට අදහසෙනවා චිබේ ගෙදර කියන ස්ථානය ගැන අපට නිශ්චිත අදහසොත් දෙනවා කොහෙද ඉන්නේ ගෙදර් චිබේ ඉස්සොයෝ හරි ඔන්න බල චිබේ ඉස්ොයෝ කියලා කියන්නේ ගෙදර ඉන්නවා කියන අදහස හරි තයනනේද හරි ඊළඟට ම මේ කොංවන් කියනකට යන්න ඉස්සල්ල තව මෙතන පොඩි වෙනසක් මං කියන්න තිිබේ කියලා කියන්නේ ගෙදර ඉන්නවා කියන අදහස කියලා ම කිව්වා ඇතකොට මේ ඒ කියන එකට වාලට සිංහල භාෂාවෙන් නිශ්චිතවතය යරුමක් ගණඩ මේ අවස්ථාවදි බෑ ඇයිඒ ිප කියනනුත් ගෙදර කියලා කියවෙනවා එතකොට ගෙදර කිය ස්ථානය හරයට පිළිබිමු කරන්න තමයි ඇබමේ ඒ කියනෙක් ගත්තේ හරි ඉස්වයෝ හරි දැම්බලන්ටක මේවාක්‍ය මම ගන්නවා චිප් කියනකට ඒ විදිහටම ඒ කියන එක දාලා කයෝ කියන එක දාලා හරි කයෝ කියන යනවා කියන පර්තමාන කාල වාචික ක්‍රියාපදේදාපුහම ඔයාලට එනවා ගෙදර යනවා හරි එතකොට මේක අර්ථය අපිට ගණ්ඩ පුළුවන් ගෙදරට යනවා කියලත් එතකොට මෙතන දිවාට පේ නවා මෙතන අපට නිශ්චිතතාර්ථයක් ගණඩ බැරිවුණා හරි හැබැයි මෙතන යම්කිසි ස්ථානයකට කියන්නත් අපිට ඒදාන්න පුළුවන් හරි ඒ අර්ථනුත් අපි ඒ කියීනෙක් ගන්නවා. එතකොට චිබේකයෝ කියලා කියන්නේ ගෙදරට යනවා එහෙම නැත්තං ගෙදර යනුවකී නර්තෙන් මේකට අර්ථයක් නැතුව ගණ්ඩත් අපිට හැකියාවතියෙනවා. තෙවුණව අනේද දැන්තේරවාවනේද චිබේ ඉස්සොයෝ ගෙදර ඉන්නවා චිබේකයෝ ගෙදරට යනවා එතකොට මේ අවස්ථා දෙකේදී මේ ඒ කියන්නේ එකඒ තේරුමවාරට පැහැදිලිව වෙනස් වුනා කියලා වෙනස් වෙනවා කියන එක පැහැදිලි. හරි හරි දැන් අපි බලමු මෙන්න මේ කොංවොන් කියන එකට ඒ කියන එක දාලා. කොංවනේ කොංවොන් ඒ නේ කියලම එක කියනවා. කොංවනේ කියලගයන්නේ උද්‍යානයේ ඒ කියන එක. කොංවනේ ඔන්න උද්‍යානයේ ඇවිදන්ඩයනොට අපි කියනවා මෙන්න මේ වචනේ හරි? සාච හෝ සාංචෙක් හයෝ සාංචෙක් හදා කියලා කියන්න අපි සිරින රමණ්ඩයනෝ ඇවිදින්දයන විනෝදයට ඇවිදින්දයන කියන එක තමයි අපි සාංචෙක් හදා කියන මූලි ක්‍රියාපදෙන් කියන්නේ මේකමං හරවල තියෙනවා වර්තමානකාල වාච්චික ක්‍රියාපදයට සාංචෙක් හෙෝ කොංවනේ සංචෙක් හෙෝ කියලා කියන්නේ පාක්්‍යේ ඇවිදින්ඩර් යනවා පාකකේ ඇවිදිනවා කියන එක හරි දැම් බලන්න මෙතන ඒ කියනක අපිට කිවුණේ උද්‍යාන ඒ කියලා ඒ ගැන්නේ ඒ ස්ථාන ඒ කියන අර්ථම තමයි අපිට වෙේ ඊලකට බලන්න තවවාක්‍යයක් ගන්නම් මෙතනද හරි ඔන්න බලන්න දැන් හන්ගුක් කියලා කියන්නේ කොරියාව ගු කියලා කියන්නේ කොරයා හන්ගුගේ කියලා කියන්නේ කොරයාවේ කියන එක රි හන්ගුගේ ඉල්හයෝ හරි අපි මේකට කියනවා සමහර වෙලාවට ඉර්හයෝ කියලාරි කොරියන් උචාරණය අප එද්දී කොරියන් ජාතික සහරලට මේකට කින ඉල්හෙෝ කියන එකටම ඉරයෝ කියලත්. හරි හන්ගුගේ ඉරයෝ රි එතකොට කොරයාාවේ සේවය කරනවා. කොරියාවේ වැඩ කරනවා කිය න අර්ථය අපිටක එනවා හන්ගුගේ ඉරෝ කියලා. හරි එතකොට ල දෙැනගණ්ඩ නේ ඒ කියන අර්ථය එන්නේ ඒ ස්ථානේ ඒ කියන අර්ථය දෙනෝ. තයනවා නද. හරි ඊළඟට අපියන් හරි? මාතෘකාවවාල දැක්ක අනිත් කොටසර් ඔන්න බල හරි දැන් මේ කොටස් දෙරතුනක් මං අයින් කරන්නවාලට හරි ඔන්න ඊළඟට මම මෙතන දිගන්නවා මෙන්න මේ ඒ සො කියන එක දෙවනියට තියෙන ඒ සො කියන එක ඔන්න බලන්න දැන් මෙතනදිමා වාක්‍යයක් ගන්නවා මේ චිප් කියන එක අරගෙන හරි ඒසෝ හරි ඔන්න බලන් මේක කියවෙන්න අපට චිබේසෝ රි චිසෝ චිබේසෝ ශ්‍රියෝයෝ ශවි ශවිදා කියලැන විවේක ගන්නවා කියන චිබේසෝ ශ්‍රවියෝයෝ කියලා කියන්නේ ගෙදර සිට විවේක ගන්නවා කියන අදහස හරි ශ්‍රියෝ කෙලකිවේ වර්තමාන කාල වාචික ක්‍රමය ශිදා කියන හරි එතකොට සිට්ට කියන ආර්ථය මෙන්න මේ ඒසො කියනගෙන් තියනවා. හරි ඊලකට බණන්න මේ උදාහරණි හන්ගුක් හන්ගුක් කියනකට අපි ඒසො කියන එක දානෝ හරි හරි? හන්ගුගේ සෝ ඉරහයෝ කොරියාවේ සිට වැඩ කරනවාරි කොරියාවේ සිට වැඩ කරනවා රි එහෙම කියන්න පුළුවන් රි නැත්තම් හන්ගුගේ ඉරහයෝ කියලා කියන්නට පුළුව හරි කොරියාවේ වැඩකරනවා කොරියාවේ සිට වැඩ කරනවා කිය නොට වඩා අපි මෙතනදි ගන්නවා කොරියාවේ වැඩ කරනවා කිය නර්ථයේ අරි ඉසලම යාල්ට කිව් ඒ කියන කොටස විතරක් දාලා ඒ ගොඩක් ගැලපෙනවා හරි කොරයානු ව්‍යා කරන්න අනුව ඒ ගොඩක් ගැලපෙනවා හරි ඒක නිසා හරි එතකොට මෙතනදී මම වෙන වචනයක් ගන්න වාට දැනුමටත් එක්ක මම ගන්නවා උන්දං උන්ඩං ජං හරි මෙතන හරි උ ඩ ජං ජං කියලා කියන්නේ අපි සාමාන්‍ය ස්ථානයකට තමයි මේ ජං කියීනක ගන්න හරි ඔන්න කොමන් සසකම් මංවාර් දෙන්න යන්නේ ඔන්න බලන්න චගොප් කියල නො රාජකාරි කියනකට හරි චගොබ් ඔන්න බලන්න චග් චගබ් කියලා කියනවා චාගොබ් රාජකාර චගොබ් ජංකීනක දැම්මුවත් අපි මේ ජංකයනක මේකට දැම්මුවත් චගොබ් ජං කියලා හරි වැඩපොල කියලා මේ කියවෙන්නේ හරි ල වැඩ කරන ස්ථානය වැඩපොල හරි චගබ් උන්දොම් කියලා කියන්නේ ක්‍රීඩා කරනවා කියන එක හරි උන්දන් උන්දොං ජං කියලා කියන්නේ ්‍රීඩා කරන ස්ථානය කියන ්‍රඩා කරන ස්ථානය කියල මෙතන කියවෙනමකක්ද අපි කියවා ග්‍රවන්් එකට හරි පිට්ටනයට අපි කියනවා උන්දොන් ජං කියලා උන්දොන් ජං හරි උන්දොන් ජං ඒ සෝ හරි හරි උන්දොන් ජම් ඒ සෝ මෙතනදී අපි ගන්නවා චුක්කු කියලා කියන්නේ ෆු්බෝල්වට ක්ු කිය ෆට්බෝල් කොටයානු භාෂාවෙන් හරි උන්දොංචන් ඒසෝ ක්‍රීඩා පිටේදී චොක්කු ෆුට්බෝල් හේෝ චුක්කුරල් හේයෝ කියන කන්නේ හරි චුක්කු හේයෝ කියලනවා හරි එතකොට ක්‍රීඩා පිටියේ දී ෆට්බෝල් ගහනවා කියන අදස මේකෙන් එනවා හරි එකොට ඒ සෝ කියනකින් එන්න මොකද සිට කියන අදහස සහ අපි යම්කිසි ස්ථානයක දී කියන අදහස හරි හරි දැන්තයුනාා නේද හරි එතකොට ස්ථානයක් සමඟ ඒ කියන එකින් ඔයාට කියවුුණ එම ස්ථාන ඒ කියලා නැත්තං එම ස්ථානයටට කියලත් කියවුණා ඒ සො කියනකේද කියවුණා එම ස්ථාන සිට එමනත්තං එම ස්ථානයේ දී කියන අදහස තෙවුවනේද ඔන්න හොමයි ග්‍රම නිර්මාණය වෙන විදි වාලපොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් හරි නිර්මාණය වෙන ආකාරය වෙන්නේ ඊළඟට මම තව අමතර කරුණුට දෙයක් කිවා මේ ජංකයන එක හරි ජංකන එක වාලට කිවා කොමන්සෙන්ස එකක් දුන්නා මතකතියාගණ්ඩි කියල මේ යම් කිසි ස්ථානයක් පිළිබඳු අපි කියන්නේ චග් කියලා කියනවා රාජකාරි කියනකට චගොබ් හදා චගබල් හදා රාජකාරි කරනවා එතකට චගොප් කියන එක ාජකාර කියන එක මේ ජංකයන ස්ථානයක් එක් එකද බො මොද වෙන්නේ රාජකාරි කරන ස්ථානය ඔයාලටනවා වැඩපොල කියලා වැඩපොල ඊළඟට උන්ඩොම් කියලා කියන්නේ ක්‍රීඩා කරනවා ක්‍රීඩා කරන ස්ථානය කියන එක අපි ගත්තාම අපිටනවා මොකක් දෙන්නේ ක්‍රීඩා පිටිය කියන වචනය න්දො ජන් කියලා තෙනනේද. ඔන්න ඔයාකාරයට තමයි වාක්‍යයක් නිර්මාණය වෙන්නේ වන අලුතෙන්හම් වෙන වසනටි ොහල මතකතියාග්ඩ ලියලා වෙනම. හරි. හරි නාමපද දැන්වාල කරන්න න මකද දැන් එන්ඩෙන්ට ම අලුත් වචන තමයි භාවිතා කරන්න. එතකොඩ වාල කරන්න ඕනේ අලුතෙන්හම් වෙන වචන නාාව පද විදිහයට වෙනම ලියගන්න ඕනෙ කොටසක් ඊළඟට යාට හම්බෙන මේ ක්‍රියාපද හරි මෝලික ක්‍රියාපද විදියට හරි වාලා ලියාගන්න ඕනේ වෙනම ක්‍රියාපද ඊළඟට හම්බෙන සමානපද ලියාගන්න ඕනේ විරුද්ධ පද ලියාගන්න ඕනේ වගේම විශේෂණ පද ලියාගන්න ඕනේ හරි එතකොට යාලට මේ භාෂාවද දිකට මිගැෙන ගන්න එක අපහසු වෙන්න ලේසි හරි හරි අපි අං ඊළං එකට හරි දැම් බලන්ඩ දැන් මෙතන දයේ වා දීලා තියෙනවා ස්ථානයක් පිළිබඳව හරි ස්ථානයක් පිළිබඳව චංසෝ කියන එක හරි චංසෝ කියන එකම තමයි මෙතන තියෙන්නේ හරි චංසෝ අරමම වාලට ඉස්සල්ල කිව්ව අර්ථයෙන් මේ ටර් කියන අදහස හරි වාලට මෙතනෙනවා කියලා අ ඉස්සල ගත්ත තිිබේ කියන වචනේ ගෙදරට කියන එක ඊළඟට ඒසො කියන වචනේ හරි අපිට ගණ්ඩ පුළුවන් යම්කිසි ස්ථානයක් සිට කියන අදහස හරි එතකොට මේ ඒස කියනකින් දැහිතන්නක චිබේසො කියන එක අපි ගත්තා ගෙදර සිටට කියලාරි ගෙදර සිට විවේක ගන්නවා. හරි චිබේ සෝ හරනේද චිබේසෝ එතකොට මෙදන කිව්වාක් ගෙදරට කියලා මෙතන ගුවක් ගෙදර සිට කියලා අපිට සිට දක්වා කියන දෙකනුත් ඒ සෝ කියන එක අපිට ගණ්ඩ පුළුවන් යම් කිසි ස්ථානක සිට තව ස්ථානක දක්වා කියනකොට ලමට සයම්කි ස්ථානක සිට කියන කොටසට අපිට ගණඩක් පුුවන් මේ ඒ සො කියන කොටස හරි ඒ සො කියන ව්‍යාකරන්න ගොටස තයෙන අනේද හරි එතකොට උදාහරණයක් ම තව මෙතන ලියන්නම් වාලට තව අමතර දැනුමක් එන විදිහට හරි වාල දන්නවා ශ්‍රී ලංකා කියනක ලියන්ඩ කොඩානු භාෂාවේ අකුරුනෑ ශ්‍රී කියනක ලියන් අපිට වෙන්නේ. සර් කියන එකයි ර කියන එකයි දෙක එකට දාලා එතකොට මෙතන කියවෙන්නේ. සර කියලා.ර සර ශ්‍රී කියන එක කියවවා ස මෙතන ඊළඟට ලියන ලයන්න අපි කොරියන් භාෂාවෙන් කොරියන ජාතික එකටම කියවනවා. සරි රංකා කියලා. හරි ලංකා කියලා කියවෙ නෑ හරි? ඒතුවමකද මේ වචන එකටමතම අපි සාමාන්‍යෙන් පාවිච්චි කරන කොරියාදී සරි ංකා සරි ලංකා කියලා කියන්නේ ශ්‍රී ලංකාව කියන අදහස තේරනනේද කොම දහැදිල තියෙන කලා දැන් සරි කියලා කියන්නේ ශ්‍රී කියන එක හරි මෙතන ලංකා කියලා ලිව් අටවාල දන්නවා මෙතන වචනය මැද ර කියයන එක කොඩියානු භාෂාවෙන් කියවෙන්නේ රා කියලා ඒකන නිසා මෙතන මෙතන ලංකා කියන එක මෙතන කියවෙන්නේ රංකා කියලා මෙතන කියවනේ සරි කියලාරි කා ශ්‍රී ලංකා කියලා තෙවනනල් හරි එතකොට මම කියන්නං ශ්‍රී ලංකාවේ සිට සරි රංකායේ සෝ ශරිලංකා ඒසෝ හරි සරිලංකා ඒසෝ සරිලංකා ඒසෝ හරි මෙතනමන් තාවේ එකක් ගන්න හරි ඔතුොන් ඔතුොන් කොහොම කොහොම තුොන් ඔන්න බාන්න වැඩ කියන එක අපි ඔක්ත කරලා පෙන්න්න නොමත හරි හයියි් කරලා ඔත්ොන් ඉරල් හේයෝ නැත්තං හෙස්සොයෝ හරි සරි ලංකාය සෝ ඔත්තුොන් ඉරල් හෙෝ ලංකාවෙද කොයි වගේ වැඩද කරන්න කියලාපි මෙතනද අහනවා ලංකාව කොයි වගේ වැඩද කරන්නේ හරි මේක සමහර වෙලාවට යාලට ස්කල් එකේ ප්‍රශ්නයක් වඩ පුළුවන් හරි? නැත්තං මෙතන හෙස්තයෝ කියලා දාගත්තත් කවක් නෑ හරි වාලතියනවා හරි ස්කල් ටෙස්ට් කියලා වාල කුසලතා පරීක්ෂණයක් එතකොට කුරියාවට අද්‍යිය තියන්නේ එක පලවෙනිම ටෙස්ට එකමකක්දද. එක් සෑම් එක හරි පලවෙනියටම තියෙන්නේ භාෂා පරීක්ෂණය ඉල්ළඟට ප්‍රායෝගික පරීක්ෂණය ඒකෙන් වාට බලන්නේ වාල වැඩ කැල තිය ුරුව පොඩ්ඩ බලනවා කොයි වගේද වැඩගන්න කඩිසරකම කියලා ඒවගේ වාලගේ ිකල් ින සමයි ොක් ලට ල ිසිකල් ෆි්නස් එකගන්නේ බ.Iගේ ඊළඟට ඇස්පනීම බලනවා ඇස්පනීම මතකතියාගණ්ඩ යාලට දරුුණේ වර්ණාන්දතාව තිීන කොමුවත් කොියාවට අන්ඩ බෑ දර ඒ එක නිසා Eපස් ටපික් එක්ෑ එක කරන්න හිතාගෙන ඉන්න කොියාවට යන්ඩ බලාගනිි දරුවෝ. යාලට රතු කොල කියන වරන්නණාන්ද ාව තියන නම්. එම නැත්තම් ූර්ණ වර්ණාන්දතාවවෙතීයනොනම් කලාතුරගින් පූර්ණ වර්ණන්තාව අපිට දකිින් ලැබෙන්නේ හරි ඒ වගේ වර්ණනාාන්ධතාතිය නොනම් වාලට කොහොමවත් කොරියාවට අන්න්නඩ බෑ හේතුව වා කොරියාාවටි ගිල්ල වැඩකරන්න වෙන්නේ මැසින්වුල ඒවගේම පාරයනකොට කලලයිට්ස් තියනවා හරි ඒවතම අනිවාරෙන්ම කොරයාාවතයන්නේ අපේ නම් කහිරක්්ගාව පොලිසිීම මාත්තෙක් න්න වෙලාවල් තියනවා හරි එතකොට එයා පහන වාහන වත්ත්‍ර දබහ අපිට යන්න පුළො වර්ණන්තාව තියෙන වෙලාට ගැටුවන්න හැබැයි කොරයාාව එහෙම පාරිදිගුඩක් කලාවට පොලිසි මහත්තුරු හිටගෙන නෑ හරි ඒක නිසා මතකතියාගඩ කලලයිට් එකක සම වැඩ කරන්න වෙන්නේ ඒක නිසා යාලට ටිකක් අනතුරර්දායකයි එම ගියොත් ඒක නිසා තමයි එයාල ලක් ජීවිතය අනතුරදාන්නතුව කොරියාවට නොගෙනන්නේ මැසින්නෙක්ක තියන්නේ රතු සහ කොල ඉන්ඩිකේට හරි එකගැන් රතුකාහක් කොල රතුසාහ කොල කියන වර්ණ දෙකින් තමයි වාල්ඩ ලයිට් පෙන්නන්නේ මේ මැසිින් එක වැඩකරන ොද නැවදිලාද තියන්නේ කියන එක ක්‍රියාත්මක වෙලාද තියන කෙල හරි ඒක නිසා අනිවාරෙන්ම වැදගන්න නිසා තමයි වාඩ රතු කොල වර්ණාන්දතාවේ කියන එක කොරයාාවට යද්දී මූලිකවම බලන්න එක තියෙනවනක් කොහොමොත්ම කොරියාාවට න්න බෑ ඒ මතළතියාගන්න ල්ක්ෂෑම්ම එක කරන්න දහස් කරගෙන ඉන්නවා අනම් පොඩ්ඩක් කලින් මේ දේ චෙක්කරලා බලලා එක්ෂෑ මේ කරන්න පටන්ගන් කොරියයානු භාෂාවගෙන ගත්තර ගැටළුවක් නෑ හරි කොරයාාවට යන්න හිතා ඉන්න අයටයිම මේක හැරි කොරියයාට ගිහිල්ල සේවේ කරන්න හිතානඉන්නයට තමයි මංගෝය කිව්වේ. හරි එතකොට ස්කිල් ටෙස්ට එක යාලට පොඩි ඉන්ටවීේ ගත්තිේවා හරි කොරියෙන්න්නක් එකන එක එක ියෙන් කටියය දෙන්නෙක් න්න හරි ොියෙන් පුද්ගලින් දෙන්නෙක් නො එ දෙදින්නත් එක් වාට කතා කරන්න ඕන ටිකක් හරි සුහදව කතා කරන්න ඕය දෙන්න හරි වාගෙනන පොඩි විස්තරයක් කරන්න ඕනේ තමන් ගැන හරි එතකොට මේකොට සෙදී වාලට මේ හම්මුණු සිරිරංකායේසෝ ඔත්ොන් නිරල් හෙස්සයෝ හරි නැත්තං සරිරංකායේඒ ඔො නිරල් හයෝ කියන යාගගේ කිල් ටි්ටි ද හන්ට පුුවන් ංකාවවිදි ඔයා මනවාද කරලා තියන වැඩ හරි නැත්තල් ලංකාවිදිවා මොනවාද කරන වැඩ හරි කියන ප්‍රශ්නය ඔයාට එන්ඩ පුළුවන් ඉන්ටවිව එකේදී. හරි ඒක නිසා මේවා හොට ඉගෙන ගන්න මම්ම කියල දෙන සර්ල වාග්‍ය රටාවිදලා හරි අලුත් වචන මෙතන වාට හම්ම නුවද සරි රංකා කියන එක ශ්‍රී ලංකාවට ඊළඟට මෙන්න මේ ඔතුොන් කොහොම ඔතුොන් කොයි වගේ රි කොහොමරි කියන වචන දෙක අලුතෙවා ආටම වාකේෙදි මුණ ගැහුුණ රි තෙවනනේද හරි අපි එතකොට මේ කොටස් දෙක කතා කරා ඊලඟට අපියන් මෙන්න මෙතන හරි ඒසෝ කියන එක නැවත තියනවා. හැබැයි මෙතන දී අපි කියන්නේ යම් කිසි ස්ථානයක සිට යම්කිසි ස්ථානයක් දක්වා කියල කියනට තමයි මෙතන අපි ඒ සෝ කියනෙ එක භාවිතා කරන්න. ඉස්සල් ලකිව්වා අපි සර්ලව වාකයක යම් කිසි ස්ථානක සිට කියලකිව්වට අපි වෙන ස්ථානයක් දක්වා කියන කොටසට සම්බන්ධ උන්නෑ. හ දැන් මෙතන දිවාලට ඒ සො කියනෙක මතක තියාගන්න මෙතන ඒ සොකන එකට සමානයි බුතෝ කියනක හරි බුතෝ කජි කියලා කියන්නේ දක්වා හරි ඒසෝ කියලා කියන්නේ යම් ස්ථානයක සිට කියන එක. පුතෝ කියලා කියන්නේ යම් වෙලාවක සිට කියනක. හැබැයි ස්ථානයක සිට වනත් වෙලාවක සිට වනත්. දක්වා කියන එක අපිියෝ දන්නේ කජි කියනක ඒත් මතකතියාගන්න. හරි හරි මම ලේලා පෙන්නන්නම්. මෙතනදී චංසෝ හරි? ංසෝ කියල කියන්නේ ස්ථානයරි ස්ථානයක් ගැන කියනෝන අපි ස්ථාන ගැන කියවෙනකොට පලවෙනිටම ඒසෝ කියන ව්‍යාකරණයවාලට මෙතන දයනෝ. රි ඊළඟට හිස්තනක්රි කජි කියන ව්‍යාකරණයවාලට මෙතන දයනෝ. සරලතෙවරුම තමයි යම්කිසි ස්ථානයක සිට යම්කිසි ස්ථානයක් දක්වා කියන තේරුම තෙරුුණ අනේද හරි එතකොට යම්කිසි ස්ථානයක සිට යම්කිසි ස්ථානයක් දක්වා කියන්න අපි ගන්නවො මේ ඒ සොහ සහ කජි කියන ්‍යාකන්න දෙක හරි ඊළඟට බලන්න ඊළඟ යෙදවුම කොහොමද වෙන්නේ අන්න අපි ගන්නවා සිිගාන් කියලා කියැනුවාල්ට අලුත්වසනයක් ලේරතියාගණ්ඩ දරුවුණේ ශිගාන් කියලා කියන්නේ වෙලාවක් හරි වෙලාවට අපි කියනෝ ශිගාන් කියලා හරි යම්කිසි වෙලාවක සිට්ට කියලා කියනවා අපි ි රි මෙතන බුත්තෝ කියන අප පිදානෝ හරි පුතෝ හරි පුත්තෝ හැබැයි මෙත අපි වෙලාවත් දාලා. කියනොට මේ බුතෝ කියනක දෙවනට එන්නනිසා බුතෝ කියලා කියවෙන වෙලාවල් වැඩි බුතෝ හරි ඊළඟට යම්කිසි වෙලාවක් දක්වා කියටත් අපි මේ කජි කියන එකම භාවිතා කරනවා දක්වා කියන අර්ථං හැබැයි යම්කිසි වෙලාවක සිටට කියලා කියන කොටවාලට මතකතියාගඩ වෙලාවක් සමගෙන්න මෙන්න මේ බුතෝ කියන එක දක්වා කියලා කියන්නේ කජි කියන එක තයන අනේද. එතකොට මෙතන ්‍යාකරණ කොටස් දෙකක් මෙතන වාට හම්බෙනවා ස්ථානයක් සමඟ සිට දක්වා කියලෙනකොට එන විදිහක් තියෙනවා ඒ සෝ කජී හරි ඊළඟට වෙලාවක සිට වෙලාවක සිට දවා වෙලාවක් දක්වා කියලා යාලට එ වෙ විදිහක් වෙනම තියනවා. හරි හරි අපි පොටි උදාහරණ ටිකක් බලමු මේ කොටසේ. හරි අපි ඇතකොට මේ දෙකේ උදාහරණ ටිකක් බලමු. හරි බලන්න ස්ථානයක සිට ස්ථානයක් දක්වා හරි මම ගන්නම් හොඳ උදාහරණයක් වාලට ඔොන්න බන්ධ කොරියාාවට යන කට්ටි නව හරි යාට මේක වැදගත්ති ඔන්න බලට. හරි? මේකද මම පළවෙනි එකට උඩහරණයක් ගන්නම්ම ස්ථානක සිට ස්ථානයක් දක්වා කියනට හරි බල මෙතන සරිරංකාරි ශරි රංකා කියවා ශ්‍රී ලංකාව කියනට ඊඟට අපි මෙත දානවා ඒසෝ කියනරි ඒසෝරි මෙතනදීරි ඒස කියන අපි ධානමට ශරිරංකා ඒසෝ කියලා ශරිලංකා ඒසෝ අපිදානු වයිළඟට හන්ගුක් හන්ගුක් කොරියාව දක්වා කියලා හරි මෙතනදී රි කජි කියන එක හරි එතවර බලන්න සරිරංකා ඒ සෝ ලංකාව ඉඳලා කොරියාව දක්වා හන්ගු කජී හරි ඔන්න බලන්න දැන් වෙලාව කොපච්චර ගත වෙනවදගේ ලිිය හනවා ඔල් මනා හරි ඔල් ඔල්ම කියලා කියන්නේ කොපමන කියන එක ඔල්මනා කියලා කියන්නේ කොපමන කියන එකම තමයි ඔල්මනා හරි බලඩ කොල් ලයෝ කොල්ලියයෝ හරි කොල්ලයෝ කියලා කියන්නේ ගත වෙනවා කියන එක හරි දැම් බලඩ හොඳ උදාහරණයක් හරි මේක ටිකත් දිගයි වගේ පේවාට හරි මාත්‍රකාව මේක මේ වාකය ඔන්න බලන්න යෙන කොටස්ටික ම මේ වෙෙන්කල්ලගේ බොහමවාල් තෙර මේ ඇතියක් නෑ කියලා. ඔන්න බලන්න ශරිී ලංකා කියලාගැන නාම පදයක් ශ්‍රී ලංකාව හංගුක් කියලා කියන්නේ නාම පදයක් කොරියාව දැන් මේක මැදට ඇවිල්ල තිෙනවා සිට දක්වා කියන කොටස් දෙක හරි ඔන්න බලන්න ශ්‍රී ලංකාව ඉඳලා සිට කොරියාව දක්වා ඔල්මනා කියලා කියන්නේ අපි කියනවා කොපමන කියන එක ඔල්මනා කොපමන කොල්්‍යයෝ කියලා කියන්නේ ගත වෙනවා කියන අදහස කොල්්‍යොෝ කියනෙක යාල දන්නවා වර්තමාන කාල වාචික ස්වරූපෙන්තියෙන නිසා ඒක ප්‍රශ්නාර්ථයක් විදියට අපිට හඩත් පුලුවන් එක නිසා සරලයි කොල්්‍යොයෝ කියලා කියන අපි කොල්යොයෝ කෙලහුවොත් ගත වෙනවදද කියලා අපි අහනෝ. ලංකාවදලා කොරියාවට යනකං වෙලාව කොපමන ගත වෙනවද කියලා ඔන්න හොමයි කොරයානු භාෂාවෙන් අපි අහන්නේ. සෙරිලංකා ඒ සෝ හන්ගුක් හජී ඔල්මනා කොල්යෝ නැත්තන් අපට මෙත දාාන්නට පුළුවන් කොපමන ගතය වනවදකිරීමට ඉදිරිීන් අපට ිගාන් කියනෙක දාාන්නත් පුුව. එතකොට වාර දන්නවා ශිගාන් කියල ගන්නන්නේ වෙලාවන හැරි මකිවේ. සිගානී ඔල්මනා කොල්ලයෝ කියලා දාන්නත් පුළුවන් වෙලාව කොපමණ ගත වෙන අද කියර හරි එතකොට මෙතන සිගාන් කියනක දැම්මත් ගැටලුවක් නෑ සිගාන් කියන එක නැති වුනත් ගැටලුවක් නෑ හරි කොපමණ ගත වෙනද කියලාන්න අපි සාමාන්‍ය වෙලාව කියෙ ඕුනම කෙනෙක් දන්නවා. ඒක නිසා සිගානි ඔල්මනා කොල්ලෝ කියලා දාන්නත් පුළුවන් සිගාන් නැතුව ඔල්මනා කොල්ලෝ කියලදාන්නත් පුළුවන්. හරි ඔන්න එතකොට ට මේ නාම පද විදිහයට හම් වෙනවා සෙරි රංකා හන්ගුක් ශිගාන් කියන කොටස් ටික ඊළඟට සම්බන්ධී කාරක වාට හම් වෙනවා හරි සම්බන්ධවාචී පදහම් වෙනවා ඒසෝ කජී සහ මේ ඔල්මනා කොපමන කියන එකත් හම් වෙනවා ඊළඟට ක්‍රියාපදය විදිහට ගත වෙනවා කියන එක අපි කියනවා මේ කොල්ල ඔයෝ කියනකින් හරි කොල්ල ඔයෝ තයව නනේද ඔන්න හොඳ උදාහරණයක් මම ගත්තා දැන් දෙවනයකට උදාහරණයක් බලන්න වෙලාව සමග සිටට දක්වා කියලා මම උදාහරණයක් ගණ්ඩ හදන් ඔන්න බලන්ට මෙතනදී වාලට මම ගන්න හොඳ උදාහරයක් රි ඔන්න බලන්න මම කියනවා යම් කිසි වෙලාවක සිට වෙලාවක් දක්වා හරි අපි කියමු එකේ සිට දෙක දක්වා හරි ඔන්න බලන් එක රි සිට කියන්න අපි ගන්නවා හරි එක කියල කියද අපි වෙලා දරුවුණේ පාවිච්චි කරනවා මෙතන කොරයානු ක්‍රමෙන් තමයි එක කියලා අපි ගන්නේ හරි කොරයානු ගණය කිරීමේ ක්‍රමයසා චීන ගණනය කිරීමේ ක්‍රමය වාලට මේ කොරරියානු භාෂාව ඉගෙන ගන්නකොට ඉළඟ පාඩමේදී අපි සාකච්ඡා කරනවා ඊළඟ පාඩන්වලදී ඉදිරි පාඩන් වලදී ඒකේ කොරියානු ගණය කිරීම කියන කොටස තමයි අපි ගන්න ගොඩක් කලාවට වෙලාව පැවසීමේදී පැය සඳහන් කරන්න එතකොට අපි වෙලාව ගැන පෑ සඳහන් කරද්ද අපි ගන්නවා හංශි කියලා ශ හරි හංශි සිට අන්න වෙලාවක සිට කියන එක අපි දානවා පුතෝ කියනකින් හරි දැංවාල දන්නවා වෙලාවක සිට හංශි බුතෝ අපි කියනවා තුන හරි තුන දක්වා සේෂි කජී රි කජී දක්වා ඔන්න බාඩ ම ව ලස්සන වාක්‍යයන් නිර්මාණය කරහ දන්නේ හන්ගුගෝ හන්ගුක් කියලා කියන්නේ කොරියාවට දැම් මෙතන මම ගන්නේ ඕ කියන එකත් දාලා භාෂාවට අපි කිවෝ ඕ කිය රි ඔනෝ කියල කිය න භාෂාවට ඒ ඕ කියනෙ ැවිල්ලා කොරයානු භාෂාව කියන එක නිර්මාණ වෙලාදින හන්ගුගෝ කියනකින් හන්ගුගෝ හරි ස්බ්ස්ුවප් කියලා කියන්නේ පාටමාලාව කියනක හරි හංගුගෝස්ුවෝබී හරි පාටමාලා වර් කියද අපපි මේ පාටමාලාව කියනෙ ටික හයිලයිට් කරල දක්කනවා සෝබී ඉස්සොයෝ හරි දැන්තියෙන් නොනෙල් හංශිබුතෝ සේෂිකජී හරි එතකොට එකේ සිට වෙලාව එකේ සිට හරි තෝර තමයි කියවෙන් හරි වෙලාව එකයි වෙලාව තුනයි රි හරි එකේ සිට තුන දක්වා කජී හන්ගුගෝෂෝප් කියලා කියන්නේ කොරයානුභාෂා පාට මාලාවරි ඉස්සොයෝ කියලා කියන්නේ තියෙනවා කියන එක හරි ඔන්න බලන්න මෙතනදිවාලට හංශි කියලා කියන්නේ වෙලාව. සේෂි කියලා කියන්නෙත් වෙලාවක්. රි එතකොට බුතෝ කජි කියල කියන්නේ සිට දක්වාගේන ව්‍යාකරන දෙක හන්ගුගෝ සුවප් කියලා කියන එකත්තුට නාම පදයක් විදිර ගණ්ඩ පුුවන් කොරයානු භාෂා පාට මාලාව කියන එක රි ඊළඟට ඉස්සයෝ කියලා කියන්නේ මෙතන තියෙනවා කියන ක්‍රියාපදේ හරි? වර්තමාන කාල වාචික ස්වරූපෙන් තමයි මේ ස්වොයෝක කියන කරන්තියෙන් හරි එතකොට ඔයාට ඔන්න වගේ අර්තවත් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් හැකියාව ලැබි ලතිනු. හරි අපි මේ පාඩමෙන්වාල්ට ගෙනාවේරි මේ අවසන් කොට සිංවල්ට ගෙනවා ස්ථානයක් සමඟ ඒ සෝ සහ කජී එකයන්නේ ස්ථානයක සිට දක්වා කියනක අපි මේගෙන් පැහැදිලි කරලා දුන්න. ඊළඟට ශිගාන් වෙලාවක් සමඟ පුතෝකජී වෙලාව සිට වෙලාවක් දක්වා කියන අර්ථේ මේගෙන් පැහැදිලි කරලා දුන්නා. හරි එතකොට දරුවුණේමටික වාලා අලුත්වාක්්‍ය නිර්මාණය කරලා හරි මං ඔය අලුතිෙන් වචන දෙන්න හේතුවේකයි ඔයාල්ට පුළුවන් අලුත්වචනයොදල වාක්‍ය නිර්මාණය කරලා මේ විදියට පුරුදු පුහුණු වෙලා කොරියානු භාෂාව හොඳින් ඉගෙන ගන්න හරි අපි ඊළං පාඩමෙනුත් ග්‍රම කොටස් කපයක්ත්තමයිගන්නේ හරි අදට අපිහෙන සමුගන්න අඥන් කෙසයෝ